නමෝතස භගවතු අරහතුෝ සම්මා සම්දුදස පිනතන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ භාග්‍යිතුන් වහන්සේ දේශනා කොට වදාළ ඉතා උතුම් ගාථරතනයක් දෙකක් එහි පළවෙනි ගාතාරතනය තමයි මලිත්‍යයා දුච්චරිතන් මච්චේරං දදතුූ මලං මලාවේ පාපකා දම්මා අස්මිින්ං ලෝකයේ පරම්හිච්ේ දෙවැනි ගාථරතනය තමයි තතෝ මලා මලතරන් අවි්‍යා පරමං මලන් ඒතන් මලං පහන්තුවානය නිම් මලාහෝත භික්ක වූ කියන මේ ගාථරතනය දෙක. මේ පළවෙනි ගාතාරතනය සරල තේරුම මලිත්‍යයා දුච්චරිතන් ස්ත්‍රයට දුසිරිත කිලුටක් මලයක් කිය සඳහන් කරන්නේ කිලුට කියන කාරණාව. මච්චේරං දදතෝ මලං දන්දෙන්ට සූදානන් වෙන පුද්ගලයට මසුරු බව කිලුට. මලාවේ පාපකා දම්මා අකුසද ධරමයන් මෙලව පරලොව දෙකටම කිලුටක් අස්මිං ලෝකයේ පරම් හිචව දෙවනිගාතා අරථනයෙන් සඳහන් කරනවා මේ සෑම කිලුටකටම වඩා බරපතර කිලුටක් තියෙනවා කියලා. මුලින් සඳහන් කලා ස්ත්‍රයට දුසිරිත කිලුටක් දානයට කැමති බුද්ගලයාට ලෝභකම කිලුටක් අකුසලය මෙලොව පරලොව දෙකටම කිලුටක් දෙවනි ගාතාවෙන් සඳහන් කරනවා තතෝ මලා මල තර අවිද්‍යා පරම මලන් මෙ සියලු මලයන්ට වඩා පරම මලයක් බවට පත්වෙනවා අවිද්‍යාව කියන ධර්මතාවේ. මල තරං කෙලකන එකයි කෙලුටක් මයි මනාව අහවුරු කරලාතියෙන අවිද්‍යාව නං ටමයි ඒතන් මලං පහන්තවාන අන්න ඒ මලය විනාස කරල දාලා නිම් මලා හෝත භික්ක වූ මහනිනි නිමල වූ කෙනෙක් බවට පත්තෙන්ඩ එකන මල නැති කෙනෙක් නිර්මල කෙනෙක් බවට පත්වෙෙන්න්න කියන කාරණාව තමයි මේ ගාථාවන්ගින් භාගිතුන් වහසේ දේශනා කරලා තියෙන්නේ. මේවාගේ ගාතාරතනයන් දෙකක් අපේ භාග්‍යතන් වහන්සේ දේශනා කරන්න ඇත්තේ මොනවාගේ කාරණාවක් නිමිති කරගෙනද පිනතන බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩඉන්න කාලී නිතර නිතර බුදුන් දකිින්ලේන බුදුරජාණන් වහන්සේට නිතර ඇපවපස්ථාන කරන එක තරුණ පුද්ගලේ හිටියා. ඉතින් පස්සෙ කාලයේ තරුණයා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා තමන්ගේ නිවසදිහා ගිහිල්ල එන්නන් කියලා අවසරයක් ඉල්ලගෙන පිටත් වුණ ඉතින් ආන් ඒ ගමනෙදී මේ තරුණයාට මව්පියෝ විසින් බිවාහයක් කරලා දුන්නා එමත්තන් ඔොහු කසාදයක් බන්ඳලා දුන්න අහුට හැබ ඔහුගේ බිරිද ඔගේ බිරිද වයිෂ්‍යාවක් වෙසඟනක් ඇ එක ස්වාමීක් සමඟ විවාහ වනත් තමන්ගේ පරණ කාර්ය අමතක කරල නෑ. එනිසා ඇ දිගින් දිගටම අනාචාරය යෙදෙන කටයුතුවල යෙදිල නිරත වෙලා ඉන්නවා. හැබැයි ඇය පෙර වෙසඟනක් වුණාට දැන් ස්වාමීකක් ඉන්න බිරිඳක්. එතකොට මන්ගේ බිරිඳ අනාචාරයේ හැසිරෙනවා කියන කාරණාව දැනගත්තට පස්සේ. අර පුරුෂයාට ගමට ප්‍රදේශයට මූුණදීලයින්ඩ ටිකක් ලැජ්ජා සහගත බවක් තියෙනවා. එනිසා ගෙදරනං නිතර නිතර ගැටුම් ඇති වුණා මග බැහල යන්ඩ ලැජ්ජයිකිලර තරුණයා බුද්ධ පස්ථානටවත් ගියනේ. එදි මෙහෙම කාලයක් ගෙවිල ගියහම, නැවත තීරණය කරනවා භාගිතන් වහසේ මුණග හන්ඩ යනව කියලා ඒ ගියහම බුදුරජාණන් වහස අහනවා මෙච්චර කාලයක් මේ පැත්තේ ආවිනැත්තියයි කියලා ඔයඉතින් භාගිතුන් වහසිට කියනවා ස්වාමීණී මම විවාහ වුණ ම විවාහ වනේ වෙසගනක් එක්ක ස්වාමීණී ඇය හැමදාමානා චාරියනවා මට ගමට රටට මූුණදීල ඉන්න මහත් ලොකු ලැජ්ජාවට හේතුවක් ඉති ඒ ලැජ්ජාව නිසාම මට භාගිතුන් වහසේ මුුණග හෙන්ඩත් එන්ඩ බැරි වුනා කියලා අන්න ඒ වෙලාව අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අපි මාතෘකාකරගත්ත ගාතාරතනයන් දෙක දේශනා කොට වදාලා නමුත් බුදුරජාණන් වහන්ේ අර තරුණයට සඳහන් කරනව පාසක වර්තමාන නුබේ බිරිඳ නිසා නුබ අපහසතාවයට පත්වනේ මෙදා විතරක් නෙමෙහි කියලා. අතීත ඇය නිසාම ඔබ බොහෝ කරදරවලට මුුණ පෑවා. එහෙම සඳහන් කරහම ඔහු ආරාධනා කලා ස්වාමීණී ඒ අතීත කතාව මට කියල දෙන්න කියලා. අපේ කාරණාවත් බොහෝම කෙටියෙන් සිහිපත් කරමු බදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපාසක අතීතයේ දිසාපාමක් ආචාර්වරය ළඟත් ඉතාම කුළුපග සම්බන්ධ තාතියෙන උපස්ථායිකෙක් හිටියා ඒ උපස්ථායකත් ගමට ගිහිල්ල එන්න ගියාට පස්සේ නැවත පැමිණිය බොහෝකාලෙකට පස්සේ ඒකට හේතු වම සහම ත් සඳහන්කලේ නුබේ කතාව වගේම කතාවක්. ස්වාමීනිි මම බෙවාහයක් කරගත්තා නමුත් මගේ බිරිඳ වෙසඟනක් ඇ කිසිම විලිලජ්ජාවක් නැතුව ඇගේ වයිශ්‍යයා කර්මය කරගෙන යනවා නමුත් ඒක මට මහත් වූ ලැජ්ජාවක් එනිසා මම ගමට රටට මිනිස්සු ඉන්න තැන්වොල්ට එක්කස් වෙලා මුහුණ දෙන්නේ නැතුව බොහෝම ලැජ්ජාවෙන් කාලයක් හිටිය කියලා. එතවල දිසාපාම කාචාර්වරයා මෙ තරුණයට කියල දෙනවා මේ ලෝක තියෙන හැමෝටම සරුව සාධහරණ පොදු වස්තු ගීපයක්. හැමෝටම පොදු ඒවස්තු. ඒ වස්තුූන්ගේ පළවිනි එක තමයි මහපාර මහපාර ලෝකෙ හැමෝටම පොදු තැනක් ඊට අමතරව තවත් හැමෝටම පොදු තැනක් තමයි නාන තොටු පොල එතනිත් ඕන කෙනෙකුට නා්ඩ පුළුවන් තවත් ඒ වගේම පොදු තැනක් තමයි සමිති සාලාව සමාගම් අඩුව කියලා අපි කියන්නේ ඕනෑම කෙනෙකුට දෙතෙන් ඇවිල්ලා විවේකීව කාලයේ ගත කරන්න පුළුවන්. එකත් පොදු තැනක් එත මහපාරයි නානතොටු පොලයි සමාගම් සාලාවයි ඊට අමතරව දේශනා කරනවා සුරා සැල සුරා සැලත් හැමෝටම පොදු තැනක් මුදල් තියෙනවනං ඕනම කෙනෙකුට එතරින් සුරාව ලබාගන්න පුළුවන් අවසාන වසයෙන් දේශනා කරනවා මහපාර වගේ නානතොටු පොළ වගේ සුරා සැල වගේ සමිචි ශලාව වගේම මේ ලෝකයේ ඉස්ත්‍රියත් පොදුවස්තුවක් කියලා හැමෝටම පොදු කළමේ පොදු වස්තු මොනවාද කියලා කාරණා පහක් දේශනා කරනවා එතුොට පින්නතුනේ අනික් කාරණනානං පොදවස්තු කියලා ිට වැටහෙනවා නමුත් ස්ත්‍රියක කොහොමද පොද වස්තුවක් වෙන්නේ ඇ කොහොමද හැමෝටම පොදු වෙන්නේ ඒ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරලා තියෙන්නේ. දිහ අතීතයේ තරුණයාගේ බිරිඳ අනාචාරය යන බව බුදුරජාණන් වහන්සේ එක ඔහු ප්‍රකාශ කරහම අප බුදුරජාණන් වහන්සේ ඒ තරුණයට අවවාද කළ මෙදත් එහෙම තරුණෙක් මෙවන් කතාවක් භාගිතුන් වහන්සේළඟ ප්‍රකාශ කරහම අපේ බුදුරජාණන් වහන්සේ විශේෂෙන් ඒ කාරණාව පැහැදිලි කරලා අවබෝධ කරවලා තේරුම් කරවලා හිට දුක කඳුල සන්තාපය නිමන්ට කටයතු කලා භාගිතුන් වහසේ දේශනා කරනවා දන්නවද උපාසක එදා දිසාපාම කාචාර්වරයාගේ බිරිඳ වෙලා හිටියේ නතන්ඒ දිසාපාම කාචාර්වරයාගේ උපස්ථායික වෙලා හිටියේ එදත් ඔබම තමයි මෙදා මේ තරුණයාම තමයි එදත් උපස්ථායික වෙලා හිටියේ ඒ තරුණයාගේ බිරිඳ වෙලා හිටියේ එදත් අද ඔඋබේ බිරිඳම තමයි එන ඇයම තමයි එදත් අදත් නුඹට මුණගැහෙල තියෙන්නේ එදා නුඹට මග කියල දුන්න දිසාපාමක් ආචාරිවරයම තමයි ලොවතුරා බුදුවෙච්ච මම එදත් ඔබ බේරගත්තේ මම අදත් නුඹව බේරගණ්ඩ වෙලා තියෙන්නේ මට කියන කාරණාව සඳහන් කරලා ගාතා රතනයෙන් අනුශාසනා කළා. පිනතින ඔබට මට සසර ගැන මනාව කියල දෙන්න තවත් අපූරු ගාතාරතනයක්. මේ සංසාරය එකම එකම පුද්ගලයා නැවත නැවත සසර ගමනේ මුණගැහෙනවා කියන කාරණාව නැවතවතාවක් ඔප්පු වෙන තැනක්. එතර භාගිතුන් වහසසි දේශනා කරනවා උපාසක, මලිත්‍යයා දුච්චරිතන් ස්ත්‍රයට දුසිරිත මලයක් මලයක් කිය කියන්නේ කිලුටක් එතවට මොන ස්ත්‍රයටද දුසිරිත කිලුටක් වෙන්නේ. අපි මුලින් කතා කළා ස්ත්‍රියත් මේලෝකේ හැමෝටම පොදුවෙච්ච සරුව සාධාරණ වස්තුවක් කියලා. එතට මොන ස්ත්‍රියද හැම ස්ත්‍රියම ගැනද මේ සඳහන් කරන්නේ නැපිනතන මේ සඳහන් කරල තියන්නේ සිල් නැති ස්ත්‍රිය ගැන. සිල් නැති තැනැත්තිය පොදු වස්තුවා පුද්ගලයාගේ හික්මී මැතිකරලා තියෙනෙ මකක් තුළින්ද සීල මේව සිසිලන්. ගිනිගත්ත මිනිස්සු සිසිල් කරලතියෙන්නේ සීලන් අසංවර මිනිස්සූ සංවර කරලා තියෙන්නේ සීලේතුළින් ඒමනං මේ යම් කෙනෙක් මේ උතුම් වූ සීලේට ගරු කරනවනං දහමට ගරු කරනවනං භාගිතුන් වහසගේ අවවාදයට ගරු කරනවනං ඒ පුද්ගලයක් අවදාවත් බුදුරජාණන් වහන්සගේ අවවාදය ඉක්මෝල යන්නෙ නෑ එනම් භාගිතුන් වොහස අවවාද කරනවා කාම සේවනය පිළිබඳව. විශේෂයෙන් වැරදි කාමසේවනේ. මහාකල් පාසංකෙ ගණනක් මෙ සංසාරි පුරා උන්වහසේ හෙව්යේ සසර දුක්විඳන සියලු සත්ව්‍යයාම සංසාරෙන් එතර කරවන වැඩපිළිවලක්නි. එහින්ද මේ දහම තුළ ලෞකික සැපවිඳවිද කාලයක් සැපසේ ජීවිත ගතකරමින් පස්සේ නිවන්දකින ක්‍රමයක් මේ ශාසනය නෑ භාගිතුන් වහසේ දේශනා කරන්නේ ව වහාම ව වහාම නිවනට යන්න කියලා. ඒක තමයි වාගිතුන් වහසේ ගවවාදී. නැවත නැවත සසර සැපසහිතව නමුත් උපදිනවනන් බුද්ධ දේශනාවෙන් සඳහන් කරල තියෙන්නේ. අසුචිය ටිකක් තිබුණත් දුර්ගන්දයි. ගක් තිබුන දුර්ගන්ලයි අන්න ඒවාගේ තමයි මහනිනී මේ භවය නං එක මොහොතකටවත් මම වර්ණනා කරන්නේ නැෑ කියලා. එතර භාගිතුන් වහසේ භවය වර්ණනා කරන්නේෙ නැහැ භාගිතුන් වහසේ දේශනා කරන්නම සංසාරයෙන් එතරවෙඩ කියලා. සසරෙන් එතරවීම ප්‍රධාන පරමාර්ථය බවට පත්වෙලා සසරෙන් එතර කිරීම ප්‍රධාන පරමාර්ථය බවට පත්කරගෙන ලෝකෙ පහළ වුණන ලොතුරා බුදුරජාණන් වහන්සේලා කෙලෙස් එක්ක වාසය කිරීම අනුමත කරල නෑ. එ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම සේවනයෙන් වැලකිලා ඉන් පුළුහන්නන් ඒක ඉතාම වටිනවා. බ කෙලෙස් රාශියක් එකතු කරගන්න එක නෙවෙන්නේ වලකන්න පුළුවන්න්නන් ඒ උපදින සියලුම කෙලෙස් නැති වෙනවා කෙනෙකුට එය එසේ කළ නොහැකිමන දේශනා කළා වැරදි කාම සේවනයට යන් දෙ එපා කියලා එළඟට දිලතින අවසරය වැරදි කාම සේවනයට යන්ඩ එපා කියලා නමුත් යම් කෙනෙක් ඒ වැරදි කාම සේවනයට යන වනම් හික්මීමක් නැති සීලයක් නැති කෙනෙක්. එනම් අසංවරවෙච්ච අසීලාචාරවෙච්ච යම් තැනැත්තියක් මේ ලෝකෙ ජීවත් එෙනව නං ඇය ඕනෑම කෙනෙකුට පොදු වස්තුවක්. අන එක ස්ත්‍රීිය පොදුවස්තුවක් කියල සඳහන් කළේ. ඇය ඕනෑම පුදගලයේ කැසිරු කරන්න කැමති. තවන් පිළිබඳව යමෙක් යම් අවධානයක් වැඩිපුර යොදල තියෙනව කියළ දැනගත්තත් ඔවුන්ගේ අවධානයේ වැඩි වැඩියෙන් තමන් පැත්තට ලබා ගණ්ඩ කටයුතු කරන එක ඒ කාන්තාවන්ගේ සිරිතයි. නමුත් සිල් ඇති ගුණ ඇති කර්මය කර්මඵල විශ්වාසය හොඳට තියෙන යම් කාන්තාවක් වෙත් නම් ඒ කාන්තාව කර්මයට බොහෝම බයයි අකුසලේට බොහෝම බයයි අ ඒක නිසා මලිතයා දුච්චරිතන් දුෂ්චරිතය ස්ත්‍රයට කිලුටක් එ නිසායි භාගිතන් වහසේ කාරණාව දේශනා කළ පොදයි කියල සඳහන් කළේ දුෂ්චරිත තියෙන කාන්තාව ඔවු නෝනෑම පුද්ගලයෙක් සම කායික ඇසුරකට සූදානන් වෙනවා මොකද සංවරකම සහ සීලය නැති නිසා. සිල්වත් ගුණවත් තැනැත්තයට තමයි දුසිරිත කිලුටක් බවට පත්වයන්නේ. එළකර සඳහන් කලා දන්දන පුද්ගලයාට මසුරු බවකිළුටක්. පිනතිෙන දන්දෙන්ට මිනිස්සු කොේ තරන් උුණනන්දුවෙන් සූදානන් වුනත් ඔය අතර මැද්දි හරියට කෙලෙස් එෙනවා. ආංඒ කෙලෙස් අපේ දාන චේතනාවට හරියට බාධ කරනවා. මම දෙන්ඩ හිතාගෙන හිටිය යම් විදිහකටද දෙන්ඩ යනකොට හිතාගෙන හිටපු විදිහට වඩා බොහොම අවම මට්ටමෙන් තමයි දීමනාව සිද්ධ වෙන්නේඒ එක හේතුව තමයි මෙන්න මේ මසුරු බව. මලාවේ පාපකා දම්මා අකුසල ධර්ම කියන දේවල් කොහොමත් ජීවිතයට කිලුටක්. එන්ද හැම වෙලාම අකුසලයෙන් බැහැර වෙලා කුසල් මත පිහිටලා කටයුතු කරන්න කියන එක භාගිත න් වහන්සේගේ අනුශාසනාවයි ද අකුසලයෙන් ඇත් වෙලා කුසල් මත පිහිටනව කියල කියන්නේ අපිට මේ ජීවිතයේ කුසල් රැස්කරගන්න අවස්ථා කොච්චරනන් තියෙනවද එදක් අකුසලයෙන් ඇත් වෙලා කුසල් මත පිහිටන්න කියල කියහම මේ කුසලයත් පිනත් කියල කියන්නේ දෙකක් ද එතකොට කියන්න කාරණාවපහු මතුවෙඩ පුළුව නමුත් අපේ ධර්මය හැටියට පිනයි කුසලයයි කියල කැෙනෙ දෙකක් නෙමේ පිනයි කුසලයයි කියල කියනෙ එකක් ඒකට ඕන තරම් උදාහරණ ධර්මය තුරින්ම පැහැදිලි කරන්නක් පුළුවන් නමුත් භාගිතුන් වහසේ දේශනා කරනවා වැඩි වැඩියෙන් අකුසලෙන් ඇත් වෙලා වැඩි වැඩියෙන් කුසල් දහම් රැස් කර ගන්නඩ කියලා යමෙක් කුල් රැස් කරන වනං යමෙක් සිල්ගුණ ආරක්ෂා කරනවනං පින්කරන සිල් රකින කෙනාට මේ සමාජින්තයෙන් හරිම බාධාවක් සිල්රකිින්ට ගුණපුරන් හරීයට බාදයි එකරි හේතුවමකදද සංසාර අවිත් ඕන තරන් සිල්ගුණ අඩනායට බාධා කරල තියෙනවා සිල්ගුණ ආරක්ෂා කරන්න බාධා කරල තියනවා ඒ ගැන කතා කරන්න ගියොත් එක හරි දීර්ග මාතෘකාවක් කොහොමද සිල්වතුන්ට සිල්රකින් අපි බාධා කළිය කියන කාරණාව පිනතිී ප්‍රතත් ජන පුද්ගලයෝන්නේ ඒ පෘතජ්ජන බවින් මිදෙන්ට කටයුතු කරන්නේ යම් කෙනෙක් සංසාරය තමන් ලබාගත්ත කුසල ධර්මයන්ගේ ප්‍රතිඵලයක් හැටියට බොහෝම ලස්සන රූපයක් සහිත මනුස්ස ජීවිතයක් ලබනවා ලස්සන රූපය නිසා බොහෝ දෙනාගේ අවධහනයේ දිනාගෙන ඉන්නවා හැබැයි ඔවුන් තවත්තවත් ඒ දිනාගත් අවධහනයේ වැඩි කරගණ්ඩ ඕන නිසා අනුන් වැඩියෙන් තමන්දිහා බලන්ඩු ඕන කියන කලේසයක් හිතයට තියෙන නිසා සමහරලාට වස්ත්‍ර පාවිච්චි කරනගොට නමුත් අපිතා අවම ප්‍රමාණයකින් වස්ත්‍රපාවිච්චි කරවා තමන්ගේ අංගපසග මනාව ප්‍රදර්ශනය කරමින් රාගනිශ්්‍රිත කාමනිශ්‍රිත සත්්‍යයාගේ රාගේ කාමය අවස්වන්න කටයුතු කරලා තමන් පිළිබඳව අවධානයේ වැඩීෙන් ලබන්්ඩ උත්සාහ කරනවා එහෙම කරනවා නං යම් ස්තරයක් අංගේ ස්ත්‍රයේ හික්මීමක් නැති ලාමක ස්ත්‍රියයක් එනිසා මේක කිලුටක් බවට පත්වෙන අකුසලය යෙදීම ස්ත්‍රයට කිලුටක් තර දන්දෙනවා කියන කාරණාව මසුරට බෑ දන් දෙන්න පිරිනතින. තමන් දෙන්නෙත් නෑ අනුන් දෙනවට වැඩිපුර කැමතිත් නෑ. කාල සහ ජුන්හ කලා ඇමති දෙන්නේ කටිය අන රජිරුවට කොසොල් රජරුවන්ට. කොසල් රජරුව අසදර්රෂ මහාදාානය දෙන වෙලාවෙේ මෙයින් එක ඇමති කෙනෙක් දානයට ගොඩක් විවේචනාත්මකව කතා කලා දානය පිළිබඳව. පහත් කරල කතා කලා. අප ආධි වියදැන් කරනව කියලකිව්වා. දවස් හතක් එක දිගට ලොවතුරා බුදු කෙනෙකුට ලැබෙන සුවිශේෂී දන්වේල භාගිතුන් වහන්සේට ලැවෙල තිබුණත්. ලෞතුරා බුදුරජාණන් වහන්සේ. දානේ වළඳලා ඉවර වෙලා කොසොල් රජිරුවන්ට වචන කීපයකින් තමයි අනුශසාසනාව කළි වචන කීපයයි. ඉති රජරුවන්ට තරීම දුකයි කෝටි ගානක් වියදන් කරලා දෙන දානය. මේ සම්බුද්ධ ශාසනය මෙවන් දාන දෙන්්ඩායි කිසි කෙනෙක් නැහැ. නමුත් දංවලඳලා අවවාදයක් අනුශාසනාවක්කොත් නොකරම භාගිතුන් වහස වඩි නව කියලා. කැවයිතින් භාගිතුන් වහසගේ සිරිත තමයි. පකමෙන් පස්සේ භාගිතුන් වහසේ දන්නවා බනාහන්ඩ කොච්චර එනවද කියලා. ඒ එන්න සියලු දෙනාටම වාඩිවෙන්ඩ තරන් සුදුසු ප්‍රදේශයක් මනාව සූධනන් කරවනවා. වද විශාල පිරිසක් ඒ අවස්ථාවට සහ භාගි වෙන වනන් බනාහන්ඩ සියලු දෙනාටම වාඩිවෙෙන්ඩ පුළුවන් ප්‍රදේශයක් හොයාගෙන භාගිත වොහස වඩිනව. වැඩල්ල නතර වෙනවා පිරිස එකතු වෙනක. නමුත් මේවෙලා භාගිත වහස කෙලින්ම වඩින්නේ විහාරටමයි. රජරුවන්ට හරි දුකයි රජුරු ඇවිල් අහන ස්වාමීනී මේවාගේ අසදරුෂ මහාදාානය පූජා කරල ඇයි භාගිත වහස මට හරියට බණක්වත් දේශනා කළේ නැත්තේ මේ ගැන කියලා ඒවෙලාේ භාගිතන් වහසේ සඳහන් කළේ මහරජය පිරිසා පිරිසිදු නිසහි කියලා. භාගිතතුන් වහන්සේ ද සියලු ආනිසංස දක්වලා දේශනාව කලානං ඒ දානයට ගරහපු පුද්ගලයන්ගේ හිස පුපුරණව කෙළ සඳහන් කරනවා. අනකයි සඳහන් කළේ පිරිසා පිරිසිදුයි. රජරු හෙව්වා මේ ඇමතිවරය තමයි අපිරිසිදු පුද්ගලයා ක කියලා දැනගත්තා. වියදන් කළේ දන්දුු නෙ රජුරුවන මහුට එක බලාගෙන ඉවසන්ඩ පුළුහංකමක් නෑ. එනිසා රජ්ජරුවොහු තමන්ගේ රාජකාරීෙන් පිටුවහල් කරලදානෝ. ඒ කතාව අපිට පැහැදිලි කළේ දන්දෙන්ට උස්ථා කරන පුද්ගලයට මසුරු බව කෙලුටක් බවට පත්වෙනවා. දීමනාවම තමයි යහුට වටින්නේ. ආනි භාගිතුන් වහස පැදිලි කරනවා පිම් පව් කොහොමත් කිළුටක්ශෂ පිරන්ඩ අකුසලයෝ කොහොමත් කිළුටක්. මේ අකුසල් කරපු නිසාම තමයි සංසාරයේ නිමක් නැතුව අපිට ඇවිදින්ඩ වෙලා තිය පෙර කරන ලද පව් නිමක් නැතුව තියෙනවා මේ ජීවිතයක් කර ගන්න පව් අඩු නැතුව තියෙනවා මේ අකුසල් මේ විදිහයටට රැස්වු නහම සුගතියක මානයක්වත් දකින්න වෙන්නේෙ නෑ. ඒ නිසා යමෙක් අකුසල් කරනවනන් ඒකේ පුද්ගලයාගේ ජීවිතයට හරිම කිලුටක් කියල සඳහන් කළා මොක අකුසල් කරන්නන් පිළිගන්ඩ ලොකුවට සමාජි පුරාම හැමෝමනේ හැමෝම අකුසලට අකමැති. දෙවැනි ගාථාවෙන් සඳහන් කරනා මෙන්න මේ කිලිටුවලට වඩා මේලෝකේ බරපතලම කිලුටක් තියනවා එකටම කක්ද කියන්නේ. තතෝ මලා මල තරන් අවිද්්‍යා පරම මලන්. මේලෝකයේ පරම මලේට කියනම කක්ද අවිද්‍යාව කියලා. මලය කියල කියන්නේ කෙලුටන. එතකොට පරම මලේනං අවිද්‍යාවයි. සත්්‍යයා මේ සංසාරි බොහෝ කාලයක් ඇවිද්දවමින් සසර දුදග්ගිනියවල ගිල්ලවල තැබුවේ. මෙන්න මේ අවිද්‍යාව කියන ධර්මතාවය. මොකද පින්නති නතකොට අවිද්‍යාව කියල කියන්නේ. මොකදද මේ අවිද්‍යාව කියන වචන තේරුම පටිච්ච සමුපාදය ගැන කතා කරනකොට අපි මුලින්ම කතා කරන වචනයක් අවිද්‍යාපච්චයා සංකාරා සංස්කාර ධර්ම ඇතිවෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන අයිනත්තන් අවිද්‍යාව හේතු කරගනයි. එමන මේ අවිද්‍යාව හේතු කරගෙන නංසංස්කාර උප දෙන්නේ මේ අවිද්‍යාව කොයි වගේ දෙයක්ද කියලා දැනගඩ වටිනවා. ධර්මය පැහැදිලි කරනවා සෙවසස් දහම් වසාලන බවත් අවිද්‍යාවය එක් තරා ස්වභාවයක්. සවසස් දහම් වසාලන කෙල කියන්නේ. චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරග්ඩ පුද්ගලයාට ඉඩ දෙන්නේ නෑ. තුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගණඩ පුද්ගලයාට මඟ පාදලා දෙන්න නැහැ අවිද්‍යාව නිසා ඔහු හැම වෙලා එම කතා කරන්නේ මෙහි ලැබෙන හැබෑ සත්‍යයක් නැහැ ලෝකයේ යම් සත්‍යයක් තියෙනවා නමුත් මේ කියන කාරණාව නෙමෙයි ලෝක සත්‍යය මේ ආදි වශයෙන් කුසල් දහම් විවේචනය කරනවා සෙල්ගුණ ආරක්ෂා කිරීම් විවේචනය කරනවා. දම්පැන් දෙන එක විවේචනය කරනවා ඔද ඒවගේ කුසල් ලැවෙන්නේ නැහැ අනාගතයට යහපතක් වෙන්නේෙ නැහැ ඒ නිසා මේ දීීමනාව ඇති තේරුමක් නෑ කියලා මේ විදිහට හරිට විවේචනය කරනවා නමුත් භාගිතුන් වහන්සේ දීමනාව කියල කියන්නේෙ නිස්ප්‍රයෝජන දෙයක් කියලා දේශනා කලාාද කොතනවත් නෑන පිඳතනි දානය අගේ කරපු හරං මේ ලෝකේ වෙන කවුරුවත් අගේ කරල නෑ දානය මොනතරන් මහත් පලද කියල සඳහන්කළුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනිනී මේ දානය ගැන යමෙක් මනාව හරියටම අවබෝධ කරගත්තොත් එදිනෙදා අනුභව කරන කෑම පිගානිි තියෙන අන්තිම බත්කට තිරිසනෙකුටවත් නොදීනන් කෑම කන්නේ නෑ කියලා තරම්ම දානය මහත් පලයි එ එහෙම කරුණු දක්වන අපේ භාගිතු නොහසේ දේශනා කරනවා මේ ලෝකයේ තියන පරමම මලයට කියන්නේ අවිද්‍යාව කියලා මේ අවිද්‍යාව සත්වයා සංසාරෙන් එතර වෙඩ දෙන්න නෑ කියලා සත්ත්ව යාට සසරින් විඳෙන්ට දෙන්නේ නැහැමේ අවිද්‍යාව තමන්ට නොතේරෙන විදිහට තමන්ගේ වටේට ඉඳගෙන තමන්ගේ ඉදිනෙදාකාරයන්ට විශාල බාධාවක් කරන ධර්මතාවකට කියනවා අවිද්‍යාව කියලා. එලට සඳහන් කළා මේ දුෂ්චරිත හැම දෙයක්ම අපි කරන්නේ මකක් නිසාද අවිද්‍යාව නිසා. පින සහ පව. ප්‍රතික්ෂේප කරන්න මකක් නිසාද අවිද්‍යාව නිසා සතරාපායාදී දුක්කයන් තියනව කෙල සඳහන් කරහම අපි නං පිළිගන්නේ නෑ කිය කෙනෙක් සතරාපාය ප්‍රතික්ෂේප කරනවනං පිනතනයකට හේතුව අවිද්‍යාව මේ ලෝකයේ හැබෑම සත්‍යය ඇති හැටියම අවබෝධ කරගන්න නැතියකට කියනවා අවිද්‍යාව කියලා මේ ලෝකයේ හැබෑම සත්‍යය කියල කියහම ඉන්නතන මේ ලෝක හැබෑම සත්‍යයමකක් වෙන්න ඇද ඒ හැබෑම සත්‍යය දුක අනික් හැම දෙයක්ම තියෙන්න මේ දුක වටේට වටේට පිහිට ලා තියෙන දේවල් මේ සියල්ලගම අවසාන ප්‍රතිඵලය දුක එක නිසා භාගිතන් වහන්සේ නිර්වාණගාමී මාවතය මුලින්ම දුක සත්‍යය පිළිබඳව කරුණු දේශනා කොට වදාලා. එ පින්නතුන අපි සාකච්ඡා කරමින් හිටිය අවිද්‍යාව පිළිබඳ චතුාය සත්‍ය ධර්මය අවබෝධ කරගඩ ඉඩ නොදන බව අවිද්‍යාවය ස්වභාව යයි එළඟ සඳහන් කළා යම් කෙනෙක් නොපිරිය යුතු දෙයක් පුරණවද නොකළ යුතු දෙයක් කරනවද ගරු කළ යුත්තන්ට ගරුනොකරනවද තමන්ට හැඟෙන්න දෙයක් තමන් හරි කියල තීරණය කරගත්ත දෙයක් ඔවු නිවැරදී කියලා හිතාගෙන ඉන්නවා නමුත් මේ ලෝකයේ නිවැරදි දේ ලෝකෙට දේශනා කළේ ලොතුරා බුදුරජාණන් වහන්සේ මට වරදින්න පුළුහං භාගිතුන් වහන්සේට වරදින්නේ නැ කියෙන කාරණාව මත මනාව යමෙක් පිහිටලා කටයුතු කරනවනං අවිද්‍යාවෙන් ඇත්තන්නේ එක ඔහුට මහත් උපකාරයක් කරන කාරයෙක් බවට පත්වෙනවා. කාය සුචරිතය වචී සුචරිතයේ මනෝ සුචරිතය කියෙන මේ දවාරතරයේ සුචරිතය මොකක් නිසාද අවිද්‍යාව නැති නිසා මොකද තිදොර මුල් කරගෙන අපි කරන්නේ කුසල් දහයක් න අද්‍යාව තිබුණනං කුසල හැවත් හරියට සම්පූර්ණ කරන්න වෙන්න නැති නිසා අවිද්‍යාව කළකන සත්‍යයාගේ සුගති මග අහුරලාදාන බලවත් අකුසල කරමය කැටියට ධර්මය තුළ මේ කාරණාව පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. එන මේ අවසාන ගාථාවෙන් සඳහන් කලා තතෝ මලා මලතරං අවිද්‍යා පරමං මලං ඒතන් මලන් පහන්තුවානය නින් මලා හෝත බික්ක වූ ොකද පිනතින මේ පහන්තුවානය ඒතන් මලන් පහන්තුවානය හන්තුවා කියන පාලි වචන තේරුම නසනව කියන අදහස එම නැත්තන් මරණව කියන අදහස තමයි මේ පාලි වචන තේරු හන්තුවා එතකොට ඒකට මුලින් යොදලතිනවා විශේෂණ පදයක් පහන්තවාන කියලා යම් කෙනෙකුට පුළුහන්නන් අවිද්‍යාව දුරු කරන්න. යම් කෙනෙකුට පුළුහන්නම් ආලෝකය පතුරුවන්. ඒතන් මලන් පහන්තවානය ඔහුට පුළුහන් වෙනවා. මෙන්න මේ දුසිරිත කියන නැත්තං අවිද්‍යාව කෙන කිලුට නසලදාන්ට. යමෙක් අවිද්‍යාව නම් වූ කිලුට තමන්ගි ජීවිතයෙන් නසලදානව නං. මේ ලෝකේ ඇත්ත ඇති හැටියෙන් මනාව යථාර්ථය අවබෝධ කරන කෙනෙක් බවට පත්වෙනවා. හැබයි ඒ ඉතා පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි සංසාර දීර්ඝ කාලයක් අපි එක දිගට පුරුදු කරලා තියන සසර ඇවිදින්න මිසක් සසර කෙටි කරන්න නෙමෙයිනි පින්නතන අන්න ඒක නිසා උඩුගම් බලා පීනී මක් තමයි මෙතැනති උඩුගම් බලා පීනනවා කියල කියහම එක දිගට පීනන්්ඩෝනේ ඒ කෙලෙස් නැතිවෙනකම්ම වීර්ය වඩන් ඩෝන කියන එකයි අපි උඩුගම් බලා පීනලා අපි කිම අපි පෑයක් විතර පීනලාීනලා බඹ දෙකක් විතර ඉස්සර හට ගියා ගඟ වේගෙන් පල්ල හැට ගලනවා අපි උඩහට පීනනවා පෑයක් විතර පීනලා ගිහින් තියෙන්නේ බඹ දෙකක් විතර හැබැයි. මොහොතක අතපයි සොලවන් නැතුව හිටියොත් අ පෑගානක් දුරපීනලා ඉදිරියට ගියපු ප්‍රමාණය තප්පර ගාණින් ආපහු යනවා උත්සාහනො කර හිටියොත්. අන්න ඒවාගත මයි මේ සංසාරයෙන් මිදෙන්ඩ අවිද්‍යාවෙන් ඇත්වෙන්ඩ සතරාපායෙන් විදිල සුගතියෙන් සුගතියට ගමන් කරන්න යම් කෙනෙක් බලාපොරොත්වෙන වනං ඔහු එක දිගට මොනවාද කළ යුත්ත එක දිගට පින් කර්ඩ ඕනේ. එක දිගට කුසල් සම්පාදනය කර්ඩ නේ. සිල්ගුණ ආරක්ෂා කළත් මනාව නිවැරදිව පංචසීල ප්‍රතිපදාව මත පිහිටලා ඉඳගෙන සිල්වලට ගරු කරමින් කටීතු කර්ඩ ඕනේ අනකොට තමයි සීලයේ මත මනාව පිහිටන්න පුළහන් වෙන්නේ අනිතක තමයි කවදාවත් සෙල් කඩාගන්න නැහැ කියන ප්‍රතිග්ඥාවලොවතුරා බුදුරජාණන් වහන්සේට දීලතිෙන්න්න ඕනෑ.ඒ ප්‍රතිඥ්ඥාව නැති තැන අපේ සීලයේ තරම් බලවත් වෙන්නේ බලවත් වෙන්න නෑමකද සීලයේ තුළ කාරණාත්තුනක් තියෙනවා සමාධාන විරති ඇත සම්පත්ත විරති සමාදාන විරති එ වගේ සමුච්චේද විරති සලේ විරතිකීයක් තියෙනවාද තුනක් තියෙනවා මකදද සම්පත්ත විරතිය කියල කියන්නේ පිනතට සමහර කෙනෙක් කියනවා අපි පින්කරන්ඩ ඕනෙ නැහැනි ඇයි පින්කරන්ඩ ඕනෙ නැත්ත කිය ලැහුත් අපි පවු් කරන්නේ නැහැන පව්කරන්නේ නැත්තං සිල්ගණ්ඩ ඕනෙ නෑ කියලා කියනවා වර්තමානය අපි අතරනං පවු්කරන්න නෑ කියල කියන අය කීයෙන්ී ඉදීද දන්නේ නැහැ නමුත් මේලෝකයේ අපි රකින සිල්වලට වඩා ගොඩාක් අමාරු සීලයන් රැකපු අය එදත් ඉන්නව අදත් තින්නවා අපි රකින සීලේට වඩා ගොඩක් අමාරුයේ ගොලො රක්ෂා කරන සීලය සම්මාධිට්ියය නැහැ නමුත් ආරක්ෂා කරගෙන යනවා. තර බුදුජාණන් වහස අපි දේශනා කරනවා මේ පංචසීලය මනාව ආරක්ෂා කරන්න කියලා ඇති යම් කෙනෙක් පන්සිල්නං ආරක්ෂා කරනවා නමුත් උපෝසත දවසේ උපෝසත සිල් ආරක්ෂා කරන්න ගිය හැමු බුදු දහම අගේ කරනවා පෑවිසි හතරක පූර්ණ පෝසතයක් නමුත් අපි වරුවෙන් සිල් පවාරණය කරලා යනක සාමාන්‍ය සිරිත බවට කරගෙන තියෙනවා නමුත් ඇයි මම යන්නේ ඇයිසිල් පවාරණය කරන්නේ කිය ප්‍රශ්නයක් තමන්ගෙන් ඇැහුවොත්. අපිට උත්තරත් ගොඩක් තියෙනවා. ඇයි කිය ඇහුවත් උත්තර ලබල දෙෙන්ට. ප්‍රධාන කාරණාවම කද පින්නතන ප්‍රධාන කාරණාව තමයි කරෙස්. අපි මෙතෙක් වෙලාවක් සිල් අරගෙන, ගීත ඇහුවේ නෑ නමුත් ගීත අහන්ඩ ලොකූ තන්හාාවක් තියෙන කෙනෙක් සිල් අරං ඉන්නවා ගීතයක් නෝ හා දහවල් කාලයේ ගත කරන්න පුදුම අමාරුවෙන් එන හවස මුකරදයන්නමේ ගීත අහන් එමත නාට්‍ය බලන්ට ඒමත් නතන් ක්‍රීඩා තරග නරමණ්ඩ ඒ වෙනුවෙන් ඔහු අත්හැරල තියනෙ මොකක්ද ඒ වෙනුවෙන් අත්හැරල තියන්නේ දිගට නිවන දිහාාවට ගමන් කරන මග අත්හැරල තියෙනනවා. ආංෙහෙම අත්හැරලා ඔ ප්‍රමාද වෙවී ප්‍රමාද වෙවී ඉන්නවා. එක දිගට නිවන දිහාට යන්නේ නෑ. ඒ වගේ තමයි අපිත් වරුවක් විතර මේ ප්‍රඥ්ඥප්ති වග්‍ය සීලයන් ආරක්‍ෂා කරලා ආත් ඊළඟ මාසිර තමයි වරුවක් විතර ඒ සිල්ලකින්න්නේ යන්න. ඉති දවසී අවු දවස් විසිනමයක් තිහක් අකුසලය එක්ක පන්සෙල්වත් නැතුව ඉඳලා මාසකට දවස් භාගයක් සිල්රැ කලා මේ සංසාරෙන් එතරයන්ඩ පුළුහන්ද කියන කාරණාව තමන් තමයි තීරණය කරන්නෝන. හරියට තීරණය කරගෙන අදම ධර්මය තුළ යෙදු නැත්තං මේ ලැබිච්ච වාසනාවන්ත අවස්ථාවත් අහිමි වෙලා යනවා මිසක් ඒයි නුත් මට හිමි වෙච්ච දෙයක් නැහැ එමනං අවිද්‍යාව නිසාම තමයි පින්නතුනිී කුසල් දහම්ක රැස්කරගණ්ඩ මේ තරම් මැලිකමක් ඇතිකරලතිද බලන්නුප අවිද්‍යාව කියන ධර්මතාවය කොයි කොයි පැතිවලට අපිට බාධ කරලති නොවද කියලා. සඳහන් කරනවා විශේෂීන් දුෂ්චරිතයේ ආදීනව පැහැදිලි කරනකොට අපි කරගත් අකුසල ධරමයන්ගේ විපාක අපිට ලැබෙන දවසට අපිට එදාට ඇති වන්න දුක කොච්චරද කියල ප්‍රමාණය කරලා දක්ක වන්න බෑපින්නතු නමුත් ඒ දුකෙන් අතමි දෙෙන් ඒ අකුසලෙන් ඇත්වන්න එක දිගට කුසල් දහම් සමාදන් වෙලා වැඩ කරන්ඩ අපිට අවස්ථාව නැතිබුණනමේ මග එලි පෙහෙිවෙලා නොති බුුණනෙමේ මෙන්න මේ අවිද්‍යාව කියන ධර්මතාවේ නිසා. චතුරාරි සත්‍යය ධර්මය පිළිබඳව මනනා වැටහීමක් ඇතිකරගත්ත නැති නිසා. සසර දුක පිළිබඳව මන හල දන්නේ නැති නිසා. අපි හැම දාම අවිද්‍යාවත් එක්කම ජීවත්වයෙනවා. ශ්‍රංසාරය පිළිබඳව දැනගණ්ඩනං. යුත්තම බනහන එකයි නමුත් වර්තමානය අපි දැකින්නේ බනාහනුවහුඟක් අඩු පිරිසක් රටේ අනාගතයේ භාරගඩ නමුත් ඉන්න පිරිස ධර්මයෙන් පෝෂණයට පත්වෙන වනන් කොයි තරං ලස්සන නාගතයක් රටට ලෝකයට දායාද වෙනවද නමුත් අවිද්‍යාව නිසා එහෙම කුසලේට යන්න තියෙන මග පසෙක තියලවුන් අකුසලේ පැත්තේම ගමන් කරනවා කෙටියෙන්ම සඳහන් කළේ සිව්සස් නොදන්නාකම අවිද්‍යාවයින තන් චතුරාරි සතති ධර්මය පිළිබඳව තියන අනවබෝධය අවිද්‍යාවයි කියලා. ලෞත්‍රා බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරලා දේශනා කරනවා මහණෙනී මෙන්න මේ අවිද්‍යාව කියන ධර්මතාවය වහ වහාම ජෑග්‍රහණය කරන්න උත්සාහ කරඩ යටපත් කරන්න උත්සහ කරන්ඩ දුරින්ම දුර කරන්ඩ කෙස් වලට ලංවෙන්න දෙෙන්ඩිපා. එනිසා මෙතන සඳහන් කළා ඒතන් මලන් පහන්තුවාන ම මුලින්ම මතක් කලාපය පින්නතුන්ට හන්තුවා කියල කියන්නේ මරණවට පහන්තුවා කළ කියන විශේෂයෙන් මරණට එ ඒතම් මලන් පහන්තුවානය කද්දමී කියන්නේ හිතේ ඇතිවෙන කෙලෙස් විශේෂයෙන් මරලදාන්න කියලා. එක කොහොමද පින්නතුන ලඟහින්න දෙන්න එපා කෙලෙස් වරට ඉවසන්ඩ එපා කෙලෙස් ළඟ තියාගෙන කවදාවත් දියුණුවක් ලබන්න බයි එක කලේසයක් ගැන මෙිහෙම කීවුත් අපිගමු කෙනෙක් කටසිල් සමාදන් වෙලා අටසල් සමාදන් වෙලා ඉන්න ඔහුට ගීතයක් මතක් වෙනවා නමුත් ඔහු දන්නවා මං අද සිෙල්ලරං ඉන්නේ ඒ නිසා ගීත කියන්න තහනන්. ඔහු ගීත කියන්න නැහැ නමුත් ගීතය තාමත් හිතය රැජිල තියෙනවා හේතුව ඔහු ගීතය අමතක කරගඩ වැඩ කරන්න නෑහ. ඒ නිසා ක්‍රමාණුකූලව මේ ගීත කියන්න තියෙන තන්හාව වැඩිලා මම දන්නෙම නැතුව මගේ තොලින් ගීතයක් මිමිලිනවා. දෙ බලන්න කලේසියට ඉඩ ඉඩ දුන්න නිසා මට වෙච්චද. අන්න එහෙම ලේසයක් එවන් මොහොතක හිතට එනව නම් සඳහන් කලී කොහොමද තමන්ගේ චිත්ත සන්තානය තුළ එළඹෙන කෙලෙස් වහ වහා නැතිකර ගඩ ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවකය දෙන්න කියන. ගීතයක් කියන්න ඕන කලේසයක් එළමිලා නන්ගේ වෙලාට ගාතාවක් කියනවා. ඒ වෙලාවට පිරිත් සූත්‍රයක් කියනවා නොරුගේ ගුණයක් ස්්‍යහයනා කරනවා ආංගර කෙලිස් සිතා පවසරයක් පහවෙලා ඇන්ඩයනෝ. මොදේ කලේසේටයේ පුද්ගලය වාක්‍රමණය කරන් බැරිවෙච්ච නිසා. අංක හින්දා අවිද්‍යාව නම් වූ ලේසය අපිට මේ ලෝක හුඟක් දේවල් අහිමි කරනවා. එනි සාදේශනා කළා හිත ඇතුලේ ඉන්ඩ ඉඩ දෙන්න පා ී අහන්ඩ තියන ගීතයක් මූනන්ඩ තියන ක්ලේසයට හිත ඇතුළ ඉන්න ඉඩ දුන්න නිසා ඒ ලේසයේ නිකම්ම මාව ග්‍රහණය කරගත්තා. ඊලට බාගිතු ොහසි දේශනා කරනවා ඉවසන්ඩෙපා ඉන්ඩ දෙන්ඩෙපා ඉවසන්ඩෙපා. බැහැරට ගෙනෙහිල්ල දන්ට. ඉවසන්ඩිපා කියල කියහම. පිනතුල දැන් හිතන්න්නකු අපේ මොකය ඇතුළට මැස්සෙක් ගිහිල්ලා. ම් මකයි ඇතුළට වැලි ගිහිල්ලා. අපි ඉවසනවාද කටට වැලි වැටන ගමම්ම අප වහාම විසි කරනවන්නේ. මොකයි ඇතුළට මැස්සෙක් ගහිලා දැනගත් තනම් අපි වහාම වැස්සයිලියර ධන්න නිසාහ කරන්න. දෙර ඉවසන් එපා කියන හිතය ඇතුලේ ඇතිවෙච්චහම යම් කිසි අකුසල ධර්මයක් ඒ අකුසල ධර්මයට හිතය ඇතුළ ඉන් ඉඩද්ඩි පාකෙල් කිය බැහැර කරලදාට වහාම කටිින් එලියට වැලිවිසි කරනවා වගේ හිතේ උපන් අකුසලේ බැහර කරට. එවිතරක් නෙමෙයි සඳහන් කලා බැහැර කළත් ආපහු අකුසල් එන්න පුළුවන්නේ. එනිසා මර ලමදාන්න කියලා ඒ ලේසයේ නැවත කවදාවත් මෙ චිත්ත සන්තානය තුළ නූපදින තත්ත්වයටම කරල දාන්න උත්සාහ කරන්න කියලා දේශනා කරනවා ඒම නැත්තං මේ අවිද්‍යාව නැමති ධර්මතාවය අපේ ඇදගෙන යන්නෙකු හාටද නිරයේ පැත්තටමයි පින්නතින ඒක තරුණ භික්‍ෂූන් වහන්සෙනමක් පින්ඩපාති වඩිනවා පිණ්ඩපාති වලිනකට උන්වහසේ ගමේදී දකිනවා එක තරුණ කාන්තාවකගේ නොදැකිය යුතු තැනක් එමට විශභාරම්මණයක් දකිනවා දක්ක ගමන් ඒ තරුණු භික්‍ෂුවට කෙලෙස් සිතක් පහළ වුණා උනාසේ මනාසිහයෙන් සතර සතිපට්ටානයෙන් යුක්තව කටයුතු කරනවා කෙලෙස් සිත උපදිනකොට අනික් පුද්ගලය කල්පනා කරන්නේ නැවත නැවත දැකපු දර්ශනය දකිින්ට තියෙනවනම් හොඳයි කියලා ඒ දර්ශනය දකිනින්ම තවතැනකට නොපෙනී ගාන අපිමු තාපයක් තියෙනවා තාපයට වැැහනා සාමාන්‍ය පුද්ගලයෙකුත් සහ කරන්නේ ඒ තා පෙට උඩින් හරි නැවත ඒ දර්ශනය දිහා බලන්ට. නමුත්සිහය ප්‍රඥ්ඥාව ඇති අකුසලට භයවෙච්ච පුද්ලයා එහෙම දෙයක් දැක්කොත් දැක්කගමන් අහක බලන්නයියේ නැවත නැවත මේ ලේසේ හිත ඇතුළේ ඉපදිලා මාව නිරයට ගෙනියයි කියලා අන්න ඒක නිසා අර විශභාරම්මණය දැකපු තරුණ භික්ෂුව එතනම නතර වෙලා විදර්ශනා කළා. නැවත කවදාවත් මේ දැකපු දේ මගේ හිත ඇතුළි මතුවෙලා කෙලෙස්සිත් උපදවලා මාව නිරයට ගෙනියයි කෙළයි බය හිතන නිසය එහෙම කළින්. පිණු සිගාගෙන විහාරස්ථා නිරගිහිල්ල තවත් බයයි කෙලෙස් හිතා ආය උපදීද කියලා. ුවරය ළඟට ගහිල්ල මටහන් ඉල්ලගෙන කියනවා ස්වාමීණී. මගේ හිතේ ඇප්තිවු කලේසි සිත නැත්තරටම නැතිකරගන්න පුළුවන් වඋුොත් නුබවහන්සේට මාවවාආය දකින්න ලැබෙයි එම නැත්තං ස්වාමීනි මාව දකින්න ලැබෙන එකක් නෑ අය. කමටහන් ඉල්ලගන වනාන්තර ගත වෙලා ගහක් මුලවාඩි වෙලා උන්වහස අධිෂ්ඨානයක් කරනවා මගේ ශරීරයේ ලේත් මසුත් වියලී යතොත් වියලී ඒවා ඇටත් නහරත් ඉතුරුුවේවා. මේ කෙස් හිත දිනල තමයි මම නැගිටින්නේ කියලා. අෙම මහ පුදුම වීර්යවන්තධිෂ්ඨානයක් කරන. ලබේ පිින්වති පහුවදා එලි වෙනකොට උන්වහන්සේ මඟ පල ලබනවා. මඟඵල ලබල ඇවිල් ආචාර් වල යටකින ස්වාමීනී දැන් හරි කියලා. ආය ඒ කෙස් මේ හිත ඇතිලි උපදින්නේන. මේ දැකපු දේ මේක් ලේසේ මාව ආපායට ගෙනියයිද කියලා බයිෙන්ඩ දෙයක් බයිවෙන්ඩ දෙයක් නෑ. දුරිම්ම දුරු කරල දාලතියෙන්. ආපහු එන්ඩ බැරිවිදිහට නැත්තටම නැති කරල දාලතියන්නේ. එතට භාගිතුන් හස දේශනා කරවා මේ ලෝකේ තියෙන සියලු මලයන්ට වඩා අවිද්‍යාව කියන මලය හරි බලවත්. ඒ හරි කිලුටක් ලෝක සත්්‍යය ආසතරාපායාදී දුර්ගතියේ. සංසාරය දිගින් දිගට කාලයක් ගිල්වමින් දුක් දුන්නේ මෙන්න මේ අවිද්‍යාව කියන්න ධර්මතාව ඇයි. අපි කෙටියෙන්ම සඳහන් කළා මේ ලෝකයේ හැබැයි යථර්ථය. එමන ඇත්ත ඇති හැටියට අවබෝධ කරගන්ඩ බැරි නිසා මේ ලෝක අපිට අවිද්‍යාව වැතිියනවා. ඇත්ත ඇති හැටියෙන් දකින්නේ නෑ. අ ඒක නිසා බොහෝ දේවල් අපේ අදහසට අනුව ක්‍රියාත්මක කරන්න හදන. එදාට අවිද්‍යාව අපි මේ සංසාරය අතරමං කරනවා තමන්ට හිතෙන දේ සමාර වෙලාවට හරිී කියල හිතනවා හැබැයි ධර්මය තුළ නං එහෙම නිගමන දෙන්න කාටවත්ව පුළහංකමක් නැහැ මේලුවක හරි දේ දැන ගත්තේ භාගිතුන් හස විතරයි. මට හිතන හැටියට මේ ගමන යන්න පුළුවංකමක් නෑ මට හිතෙන හැටියට නිවන්දකින්ට පුළහංකමකත් නෑ නිවන් දකිින් දෙනම් බුදුරජාණන් වහන්සේ කැමති විදිහටම ඒ කාරණාවේදෙන්ඩෝන. ඒම නම් පින්නතුනී අවිද්‍යාව කියන ධර්මතාවය. ලෝක සත්‍ය සංසාර සාගරී දෙගින් දිගට අරගෙන යන ප්‍රධාන ධර්මතාවයයි මේ ලෝක තියන හැම කිලුටකටම වඩා අවිද්‍යාව ළුටක් බුද්ධාන්ත්‍රයේ ලැබිල තියෙන වෙලාව. භාගිතුන්ොහන්සේගේ නිර්මල ධර්මපරිාපතියතව තවත් ලෝක සත්්‍යයාගේ හිතසුව පිණිස වැඩඉන්නා වෙලාව ආගේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන තමන් ලබාගත්ත ප්‍රඥාවන්ත වාසනාවන්ත සම්මාධදිට්ඨික මනුස්ස ජීවිතයට රත්නත්‍රේ අනන්තාශිරවාදයෙන් සාධහරණයක් කරගෙන සතරාපායෙන් මිදි ලැසුගතියෙන් සුගතියට ගමන් කරලා අමා මහනිවනින් සැනසෙන්ඩ. මේ උතුම් කුසල ධර්මය සියල දෙනාටම හේතු වාසනාවීවාකල ප්‍රාර්ථනා කරමින් නමෝතස භගපතු අරහතෝ සම්මා සම්බුදස